අයිබෝවන් සෝදායි යහපත් දවසක් වේවා ඔබට වාසනාව යනු ක්‍රියාශීලීත්වය නැමැති පරිපලේ හම්බ වෙන තවත් එක්තරා පරිපලක් නැත්නම් එක්තරා අවස්ථාවක් හැබැයි මේ වාසනාව එක්ක අපි හිතාගෙන හිටියොත් වාසනාවෙන් මට යම් යම් දේවල් ලැබෙයි කියලා ඊට වඩා එහා ගිය දෙයක් නොලැබෙන්න පුළුවන් ඒ නිසා වාසනාවට වඩා ඔබේ අවාක ක්‍රියාශීලීත්වයට මූලිකත්වය දෙන්න කියන එකයි අපි ඔබට මතක් කරන්නේ ඒ ක්‍රියාශීලීත්වයේ මූලිකත්වය ලබා දීමේදී සෞඛ්‍ය කියන්නේ ඉතාමත් වැදගත්ම සාධකයක්. ඒ නිසා සෞඛ්‍යයට ප්‍රමුඛත්වයක් දෙන්න කියන එකත් මතක් කරන්න කැමැති ආරම්භයේදී. ඉතින් වෙනද වගේම සෞඛ්‍යයට හරිමං පාරක් ඔබට කියන මේ ඔබේම යා ටීවී හෙල්ත් ටොක්. අද අපේ හෙල්ත් ටෝක් කතාබහ තුළ විශේෂයෙන් සෞඛ්‍ය වගේම සෞඛ්‍යයත් එක්ක සම්බන්ධ වෙන පොදු සාමාන්‍යකරණයේ වූ කාරණයක් ගැනයි අවධානය යොමු කරන්නේ. මොකද මේ දවස්වල අපි ගත්තොත් අපේ රට එක්තරා විදිහක ආර්ථික අර්බුදයකින් පෙළෙනවා. අපි මේ ආර්ථික අර්බුදයත් එක්ක හැප්පෙමින් තමයි කාලය ගත කරන්නේ. ඒ කාලය ගත කිරීමත් එක්ක සමහර දෙනෙක්ට තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ තිබෙන අවබෝධය අවධානය ලබා දීමට මගහැරෙන අවස්ථා ඕනෑ තරම් අප දැක තිබෙනවා. මෙන්න මේ සෞඛ්‍ය පිළිබඳ වූ අවධානය ලබා නොදීම නිසා අවසානයේදී එක්තරා රෝගී තත්ත්වයන් වලට අපි નિરાයාසයෙන්ම ගොදුරු වෙනවා. එහෙම වුණාට පස්සේ අවසානයේ ඒ රටේ සමස්ත පරදායතාවයට වක්‍රව හෝ ඍජුව බලපානවා. ඒ නිසා අපි ඔබට යලිත් වරක් මතක් කරන්නේ රටේ සමස්ත පරදායතාවය ඇති කරන්න නම් ඔබේ සෞඛ්‍ය පිළිබඳ ඔබ පුද්ගලිකව හිතන්නට අවශ්‍ය වෙනවා. මේ සෞඛ්‍ය හිතනවා වගේම සෞඛ්‍යයට සම්බන්ධ වෙන ආහාර රටාවන් ජීවන පැවැත්ම මේ ජීවන රටාවන් ඒවා අප්ඩේට් කරගන්න එක ඒවා වෙනස් කරගන්න එකත් කාලානුරූපව විය යුතු දෙයක් ඔබටපත් වෙනවා. ඉතින් අද අපි මේ ගැන කොහොම විවෘතව කතා කරමු කොහොමද අපේ සෞඛ්‍ය ගොඩනංවා ගන්න අපේ ආහාර රටාව කොහොමද යාවත් කාලීන කරගන්නේ හැසිරීම කොහොමද යාවත් කාලීන කරගන්නේ කියන කාරණා ගැන බොහොම විධිමත්ව කතා කරමු. संबंध අපි සෞඛ්‍ය පිළිබඳ හිතන කාරණේ නැත්නම් සෞඛ්‍ය පිළිබඳ අපි දෙන අවධානය අවබෝධය වැඩි කරන්නට මාධ්‍යයක් වශයෙන් අපි පෙරගමන් යනවා පෙරගමන් කරුවෙක් වශයෙන් ක්‍රියා කරනවා මම කැමැති ඔබේ අවධානය ගෙන එන්නට වෛද්‍යතුමනි ඇත්තටම අපේ සෞඛ්‍ය පෙර පරිදි නගාසට වහ ගන්නට අපිට කලින් හිටිය අපේ ආදරණීය මුතුන් මිත්තන් කරපු කීප දේවල් අද සමාජයට ගැලපෙන විදිහට අපිට ඒවා වෙනස් කරගෙන ඒවට අනුගත වෙන්නට පුළුවන් කමක් තියෙනවාද ඔයතරම් අපේ ආදි මුතුන්මත්තු හිටියේ තැන මොකද්ද කියන එක අපි ඉස්සෙල්ලම හොයලා බලන්න ඕනේ. අපේ රටේ තිබුණ පුරාවිද්‍යා මූලාශ්‍ර වගේම 17 වෙනි සියවස වගේ කාලෙත් තිබිච්ච ලිඛිත සාක්ෂි සහ පුරා වෘත්ත සහ ඒ මූලාශ්‍ර එක බැලුවාම අපිට පැහැදිලිව පේන කාරණේ තමයි අපේ මුතුන් මිත්තෝ සම්පූර්ණ වෙනස් ජීවන රටාවක් තුල තමයි ජීවත් වුනේ. අදට සාපේක්ෂව. ඒ අයගේ आयु काले गवरू सी कटे हाथी मे मालगतीन सटहनक लंकावे सिरकारुवे किल कि गमक्तु जीवत्न बीता पुरवे रोबर्ट नॉक्स और विसक श्लंकापुरा गम्मल तमंगे जनतावगिला जनतावत् समग ओंगी जीवन रट चर्यावन एक आहार पान रटा एक जीवत्न पुद्गले क्लियप सटहना यदा हेलदीव नमीन पारिवर्तन मिलती है ग्रंथे यहाँ पेहदील कीलती है अपे आदि मुतुन्मित सीय कटे आयुषा भुक्ति विदलतीन किल ये मे आगे आहार पान रटाव सह दिन जीवते पवैत्म पीली बांधव कीलतीन एवगेम ईट समकालीन यूरोपीय रचकयान लेखकयान लीपु पोत्वलाली बांधव संधान मिलातीन इन नेहाट गील अपे अतीते राजावलिय पूजावलिय वगे ग्रंथ इलाकट महावंशे वगे ग्रंथ एव पेहदील साधारण मिलाती है अभी मनोविद्ये पुद्गल जातिया अधिकेर अपे रटे ये काले रज काले कोटि हतक वगे जनगहन किंदलतीर मुलु रट पुराम शास्त्रीक वगा भूमिया वगेम अधिक वनगहन तिबिच रटक
මිනිස්සුක ජීවන රටාව සම්පූර්ණයෙන්ම කෘෂි ආර්ථිකය මත ආහාර පාන දේශීය ආහාර පාන රටාව මත සකස් වුණු ජීවන රටාවක් තිබුණේ. අනිත් පැත්තෙන් ඔවුන්ගේ අධ්‍යාත්මික පැත්ත එදිනෙදා සමාජ සම්බන්ධතා පෞල් සම්බන්ධතා මේ සියලුම දේවල් බොහොම ඉහළ මට්ටමින් ප්‍රචස්ත විදියට තිබුණා. අනිත් පැත්තෙන් සෞන්දර්යාත්මක පැත්තෙන් විවිධ කලා හැකියාවන් කුසලතාවයන් අප දකිනවා දැනටත් ඒ පුරාණ නටබුන් දිහා බලනකොට අපි මොන මට්ටමක හිටියද කියලා. වාරි කර්මාන්තය ඊළඟට විවිධ තාක්ෂණික උපකරණ නිෂ්පාදනය අනිත් පැත්තෙන් යපස් කර්මාන්තය ඊළඟට කලා නිර්මාණ ගත්තත් අපි ඊටාම ඉහළ මට්ටමක හිටියා. ඒතකොට එවැනි නිර්මාණ කරන්න නම් හොඳ මානසික තත්ත්වයක් තියෙන්න ඕනේ. හොඳ අධ්‍යාත්මික ගුණවගාවක් හැදියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ තත්ත්වයෙන් අද අපි ජීවත් වෙන තත්ත්වය බැලුවාම අපි දන්නවා අපි මොනතරම් කායික වශයෙන් ශාරීරික වශයෙන් පිරිහිලා තියෙනවද. ආයු කාලය කොච්චර අඩු වෙලා තියෙනවද. අනිත් පැත්තෙන් නිර්මාණ හැකියාවන් ගත්තත් අපිට මේ නිර්මාණ හැකියාවන් උඩට එන්න බැරුව කොච්චර ලත වෙන අවස්ථා තියෙනවද. විවිධ හැකියාවන් පැත්තෙන් ගත්තත් අපි මොනතරම් පහළ පසුගාමි තත්ත්වයකට ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව. ඒක නිසා මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න නම් අපි මේ පරණ අපේ අදි මුතුන් මිත්තන්ගේ ජීවන රටාවේ තියෙන සාධනීය කරුණු මොනවද කියන එක පැහැදිලිවම අඳුනගෙන ඊට අනුගත වීම ඉතා වැදගත්. මෙතනදී අපි අමතක කරන්න හොඳ නැහැ ලෝකයේ තාක්ෂණික දියුණුවත් එක්ක අපිට ගත හැකි යම් යම් ආදර්ශයන් තියෙනවා. ඒතකොට ඒ ආදර්ශයනුත් එකතු කරගත්තොත් මම හිතන්නේ මේ ශ්‍රී ලාංකිකයින්ට මේ රට ලෝකයේ ඉන්න හොඳම ඉහළම මට්ටමේ ජන කොට්ටාශයක් බවට පත්වීමේ ඒ හැකියාවන් ඒ වගේ මේ සම්පත් ඒ සාධක සියල්ල මේ භූමිය තුළ තියෙනවා. අපි ඒ සියල්ල අමතක කරලා තමයි බටහිරට අනුගත වෙලා බටහිර මතවාද ඔස්සේ ගිහිල්ලා අපි අපේ දේවල් අහිමි කරගෙන තියෙන්නේ. ඇත්තටම වෛද්‍යතුමා බොහොම පැහැදිලි කිරීමකට ආව අපේ ඉතිහාසය සම්බන්ධ වූ කාරණයක් එක්ක මම කැමති එක්තරා පාඩයක් ඔබට දක්වා ගන්නට. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියාවන හිප්‍රොක්ටිස් කියූ කාරණයක් තමයි මම මේ ඔබට දක්වන්නේ. එතුමා කියනවා නැවුම් ශාකමය ආහාර වලින් ඒ කියන්නේ ෆ්‍රෙෂ් ප්ලාන්ට් බේස් ෆුඩ් වලින් නිරෝගීතාවය ඇතිවන බව ඔහු සඳහන් කර තිබෙනවා. ඔහුගේ මූලික ප්‍රතිකාර ක්‍රමය ඌයේද රෝගියාගේ ආහාර රටාව සකස් කිරීමයි. ඒ කියන්නේ මේ ෆුඩ් හැබිට් එක සකස් කිරීම. දැන් වෛද්‍යතුමනි අපේ රටේ ඉතිහාසය ගැන කතා කරනකොට ඔබ සඳහන් කළා වගේම ඉතිහාසයේ පුරාවට මේ ක්‍රමානුකූල ආහාර රටාවක් ඒ වගේම හැසිරීම් රටාවක් අප සතුව තිබෙන තැන බොහොම විනයානුකූලව විනයවත්. මම කැමැති ඔබෙන් විමසන්නට අපේ රටේ මේ ඉතිහාසයේ තිබුණ ඒ ක්‍රමානුකූල ආහාර රටාවේ සාධනීය ලක්ෂණ අද අපේ ජීවිතයට ගන්නව නම් අපි කොහොමද ඒවා ගන්නෙ සහ අපි වෙනස් වෙන්න ඕනේ කොතනින්ද? ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම අපේ පැරණි ආහාර පාන රටාව මොන විදිහෙන්ද සකස් වුණේ කියන පිළිබඳව ඉතා පැහැදිලි මූලාශ්‍ර තියෙනවා. එතනදී වැදගත්ම කාරණේ තමයි මේක අපේ හෙළ වෙදකමක් තියෙනවා. මම හිතන්නේ අවුරුදු 6000කට එහා ගිය වෙදකමක් තියෙනවා. එයින් ගත්ත යම් යම් වටිනා සංකල්ප සහ ක්‍රියාකාරීත්වයන් අපේ ජීවිතයට මුසු වෙලා තිබුණා. ඒ වගේම ආදි මුතුන් මිත්තන්ගේ ජීවන රටාවෙන් ගත්ත පරිසරය තුළ පරිසරය ආරක්ෂා කරගෙන පරිසරයේ තියෙන සම්පත් ඒ වගේම ජීවීන් ආරක්ෂා කරගෙන සතුනුත් ආරක්ෂා කරගෙන අරගෙන ආපු ජීවන රටාවක් තිබුණා. එයින් ගත්ත සාධකත් තියෙනවා. ඒතකොට ඒ ඔක්කොම ගත්තාම ඉතා පැහැදිලි පේන කාරණේ තමයි ඒ පුද්ගලයාගේ මානසික කායික සහ අධ්‍යාත්මික සෞඛ්‍ය උපරිමයට ආරක්ෂා වෙන්නේ ඔහු ගන්න ඉන්න පරිසරය තුළ ලබා ගන්න ආහාර වලින්. ඒ කියන්නේ පරිසරයේ තමන්ගේ ප්‍රදේශයේ තුළ තියෙන ආහාර තමයි ඔහුට ප්‍රශස්ත විදියට ඒ ක්‍රියාකාරීත්වයන් කරන්න උපරිමයට ඇති වෙලා තියෙන්නේ. දැන් අපිට දකිනවා යම් යම් සාධක අපි තුමු වියලි ප්‍රදේශයක ගත්තොත් එහෙම හම්බන්තොට ඔය එතනින් එහාට ගිහිල්ලා යාල ඒ වගේ ප්‍රදේශවල ගත්තොත් එහෙම ඒ බලන්න වැවෙන භෝග ගත්තත් බොහොම වියලි ශුෂ්ක පරිසරයක් නිසා ඊට ගැලපෙන ආහාර පාන තමයි තියෙන්නේ. කොමඩු කැකිරි ඒ වගේ නුවරඑළි වගේ පැත්ත ගත්තොත් වෙනත් ආහාර තියෙන්නේ. ඒ වගේම ඖෂධීය පැල එදිනෙදා අත්බෙහෙත් පොඩි පොඩි රෝගවලට ගන්න පුළුවන් අත්බෙහෙත් ඖෂධීය පැල ගත්තත් ඒ ප්‍රදේශවල වෙනස් වෙනවා. ඒතර ඒ ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයාට අනුගත වන ඒ පුද්ගලයාට සුදුසු ආහාර පාන සහ බෙහෙත් සහ ඒ
ශාකමය පරිසරයක් සත්වයේ පරිසරයක් තමයි නිර්මාණය වෙලා තිබුණේ ඊට අනුගතව ජීවත් වීම නිසා තමයි නිරෝගකම උපරිමයෙන් ආරක්ෂා වුණේ විශේෂයෙන්ම ශාරීරික නිරෝගකම් වගේම මානසික සහ අධ්‍යාත්මික නිරෝගීකම දැන් දැන් සිදු වෙලා තියෙන මොකක්ද ඊට හාත්පසින්ම වෙනස් ජීවන රටාවකට අපි ගිහිල්ලා තියෙන්නේ අපි කන්නේ මොනවද දරුවෝ කන්නේ මොනවද කියලා අපි පොඩ්ඩක් හොයලා බලුවොත් ඒක පැහැදිලිව පේනවා අපි කන්නේ පිටරටින් ගේන ආහාර සමහර විට ටින් කරපු දේවල් එහෙම නැත්නම් වේද උපක්‍රම වලින් කල් තියාගන්නීමේ උපක්‍රම වලින් කල් තියාගන්න විදියට විවිධ රසායනික සංඝටක දාපු ආහාර. ඒතකොට ඒ ආහාරත් වෙනස් කල් තබා ගැනීමට භාවිතා කළ ක්‍රමත් වෙනස්. මේ සියල්ලම අපිට සුදුසු දේවල් නෙමෙයි. ඊළඟට පිටරටින් ගේන කිරිපිටි. ඒතකොට අපේ රටේ මෙච්චර සත්ව පරපුරක් අපි හිතමු ඒ හරක් සහ අනුගත ඒ සත්ව පරපුරක් ඉදදී අපිට කිරි සහ අනිත් ඒ සියලුම අවශ්‍ය දේවල් සම්පාදනය කරන්න අපි පිටරටින් ගේන කිරිපිටි තමයි ගන්න. එතනෙත් හානියක් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් පාම් පිටි. විශේෂයෙන්ම පාම් පිටි තිරිඟු කොහෙද වැවෙන්නේ? පිටරටින් තමයි ගේන්නේ. එතකොට මේ අපේ රටේ ඉතා පැහැදිලිවම ඉතාම සාක්ෂි සහිතව පෙන්වපු ධාන්‍ය ඊළඟට අල වර්ග සහ මේ පලා වර්ග ඇතුළු ජීවන භාවිතා කළ ආහාර භෝග සංස්කෘතියක් තිබුණා. ඒ වෙනුවට අපි පිටරටින් ගේන එළවලු වර්ග, පළතුරු වර්ග, කිරිපිටි වර්ග සහ පාම් පිටි. දැන් මාළඟ තියෙන මේ සටහන මේ තියෙන්නේ මේ සටහනේ පැහැදිලිවම තියෙනවා තිරිඟු පිටි වලින් ඇතිවන රෝග ගැන. රෝග 10ක් පිළිබඳව පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. පළවෙනිම රෝගය තමයි දියවැඩියා තත්ත්වය. ඊළඟට පිළිකා, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩිවීම. ඊළඟට සූලතාවය, අස්ථිවල රෝග, විටමින් ඛනිජ ඌනතාවයන්. ඊළඟට අස්ති ඇනීමියා, එහෙම නැත්නම් සුදු මැලවීම වගේ රෝග තත්ත්වයන්. අවසානයේ තියෙනවා ඇබ්බැහි වීම නොහොත් ඇඩික්ෂන්. දැන් ඒක ඒක නෙමෙයිද සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ පාම් පිටි සහ මේ තියෙන ආහාර තිරිඟු පිටි සංස්කෘතියකට යොමු වෙලා දරුවන් වැඩිහිටියන් ඇතුළු සියලුම දෙනාම මේකට ඇබ්බැහි වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට මේ රෝගත් එක්කම මේ ඇබ්බැහි වීමත් එක්කම ඊට යොදන අනිකුත් රසකාරක වර්ණකාරක නිසා විශාල රෝග සංඛ්‍යාවකට අපි ගොදුරු වෙනවා. මේ සියලුම දේ අපේ මූලික අරසින සංකල්පයට විරුද්ධයි. අපේ පරිසරය තුළ ඇතිවන ආහාර සංස්කෘතිය තමයි අපි නිරෝගී කරේ අතීතයේදී. ඒකෙන් පරිබාහිරව යෑම නිසා පිටරටින් ගේන දැන් ඔබ දන්නවා පිටරටින් ගේන පළතුරු වර්ගවල මොනතරම් කල් තියාගන්න උපක්‍රම භාවිතා කරනවද, රසායනික ද්‍රව්‍ය සමාට විකිරණ වර්ග භාවිතා කරලා ගේනවද කියලා. එතකොට ඒ ගත්තහම ඒ වෑන් එන රසායනික සංඝටක ශරීරගත වෙලා පිළිකා සහ අනිකුත් රෝග තත්ත්වයන් එන බව ඉතා පැහැදිලි සාක්ෂි තියෙනවා. ඒ නිසා අපි මේ වෙනස සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු එක තැනක් ඒක. අපි පුළුවන් තරම් අපේ ආහාර, අපේ පරිසරයේ, අපේ ඉන්න ප්‍රදේශයේ සමහරට රටක මේ රටේ වුණත් ප්‍රදේශයෙන් ප්‍රදේශයේ ආහාර පාන වෙනස්. පලා වර්ග ගත්තත් අපි සාමාන්‍යයෙන් පලා වර්ග කීපයකට විතරයි හුරු වෙලා ඉන්නේ. නමුත් අපි හොයලා බැලුවොත් විශාල පලා වර්ග සංඛ්‍යාවක් තියෙනවා අපිට පෝෂණය සහ රෝගවලින් ආරක්ෂාව ප්‍රතිශක්තිය ලබා දෙන පලා වර්ග. අල වර්ග ගත්තත් ඒ වගේ. ඊළඟට කුරක්කන්, මෙනේරි, තල, මුං ඒ වගේ ධාන්‍ය සංස්කෘතියක් තිබුණා. ඒතර ඒ වෙනුවට අපි තනිකරම අර්ථාපල් වගේ දේවල් එහෙම නැත්නම් පිටි ආහාර වලට හුරු වෙලා තියෙනවා. තනිකරම මේ රෝගවලට අපි ආරාධනා කිරීමක් තමයි කරන්නේ. ඉතින් මේ සංස්කෘතිය අනිත් පැත්තෙන් මස් මාළු ඇතුළු මාංශමය ආහාර. ඒතර මේ නිසාත් බොහෝ රෝගවලට හේතු වෙනවා. බටහිර විද්‍යාත්මක සාක්ෂි වලින් ඒක ඉතා පැහැදිලිව හොයාගෙන තියෙනවා විතරක් නෙමෙයි ඒ අය ඒක සම්පූර්ණයෙන්ම මේ ප්‍රධාන රෝග බෝ නොවන රෝග ගත්තත් ප්‍රධාන වශයෙන්ම මේ මාංශමය ආහාරය නිසා තමයි මේ රෝග ඇති වෙන්නේ කියන එක විද්‍යාත්මක ඔප්පු කරලා ඒ අය සම්පූර්ණයෙන්ම ඉන් බාහිරව ගිහිලා ශාකමය ආහාරමය රටාවකට හුරු වෙලා තියෙනවා. මං කලිනුත් සඳහන් කරා ඔබත් සඳහන් කර විදිහට මේ තියෙන සටහන ඉතාම වැදගත්. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා අපි කවුරුත් දන්න හිපොක්‍රටිස් ක්‍රිස්තුපූර්ව 200 ගණන් ග්‍රීසියේ ජීවත් වුණේ. ඔහු ඉතා පැහැදිලිවම කියනවා රෝගවලින් ආරක්ෂා වීම සඳහා අර කලින් සඳහන් කළ විදිහට නැවුම් ශාකමය ආහාර ෆ්‍රෙෂ් ප්ලාන්ට් බේස් ඩයට් එකෙන් තමයි රෝග වලින් ආරක්ෂාව ලැබෙන්නේ කියලා. ඉතින් ඒ මූලික බටහිර වෛද්‍ය විද්‍යාවේ සංකල්පවලිනුත් අපි එහාට ගිහිල්ලා එතනුත් බැහැර වෙලා එයත් නොසලකා හැරලා ජීවත් වීම තමයි අද අපේ රටේ මේ දකින අපි මේ
පිළිකා දියවැඩි ඇතුළු මේ භයානක රෝගවල මේ බෝ නොවන රෝගවල මේ ඇති වෙලා තියෙන විශේෂයෙන්ම දරුවන්ට පවා බලපාන විදිහට ඇති වෙලා තියෙන මේ තත්ත්වයට ප්‍රධාන හේතුව. ඉතින් ඒ රටාව වෙනස් නොකළහොත් තවත් සාධක ගණනාවක් තියෙනවා වෙනස් වෙන්න. මූලිකම සාධකේ වෙනස් නොවුනොත් මං හිතන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් අනාගතයේදී. හොඳයි වෛද්‍යතුමනි අපි කතා බහ කරමින් ඉන්නේ විශේෂයෙන් අපේ රටේ ආහාර සංස්කෘතිය තුළින් කොහොමද අපි ඉතාමත් සශ්‍රීක නැත්නම් තිරස්සාර භාවයෙන් යුක්ත රටක් ජාතියක් බවට පත් විය යුතු වන්නේ කොහොමද කියන කාරණා ගැන රිචුවරලම රෝහලේ ලබා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතරගේ සමගින් දැන් වෛද්‍යතුමනි අපි අපේ දේශීය ආහාර ගැන කතා කරනකොට මේ කැඳ කියන්නේ ඉතාමත් ගුණදායි ආහාරයක් නැත්නම් දියරයක් හැබැයි අපේ පුරාණයේ සමහර මේ ජන විවහාරයේ තියෙන කැඳ බිවුව වගේ ඉතාමත් නිකන් නිද්‍රාශීලී කැඳ බිවුවම නිකන් හරි ඇක්ටිව් නෑ මේ වගේ කාරණා කිහිපයක් නිකන් අපේ මනසේ චිත්ත රූප වලට එකතු කරලා තියෙනවා අපේ සංස්කෘතිය විසින් මෙන්න මේක ඇත්තටම සත්‍ය කාරණයක් නෙමෙයි මොකද මේ සහිතේන සත්‍ය අසත්‍යාවය පිළිබඳ මම ඔබතුමාගේ විමසනවා මම කැමති ඔබේ විශේෂණ ඔබ වෛද්‍ය කර්මයට අමතරව මට හිතෙනවා මේ ඉතිහාසය පිළිබඳ වූ කාරණා තමන් අපේ රටේ සංස්කෘතිය පිළිබඳ වූ කාරණා හෙළ වෙදකම පිළිබඳ වූ කාරණා පිළිබඳ ඔබ ගවේෂණය කරපු වෙන හැඩක් මට පෙනී යනවා එනිසා මම ඔබ විමසන්නේ අපේ රටේ මේ ආහාර පාන සංස්කෘතිය තුළ තිබෙන ඖෂධීය දියර ඖෂධීය පානයන් අතර කැඳ කියන්නේ ඉතා වැදගත් පානයක් ඇත්තටම මේ කැඳවලට ලබා දී තිබුණ අර එකල අර්ථ දැක්වීම අපි කොහොමද નિවැරදිව බැහැර කරන්නේ ඔව් එදා කැඳවලට දීලා තිබුණ තැන කුමක්ද කියන එක අපිට පැහැදිලිව මේ රූපයෙන් පේනවා මේ තියෙන්නේ කැඳ හෝබත් ඔරුවක් එතකොට මේ තියෙන්නේ අනුරාධපුර ප්‍රදේශයේ විශේෂයෙන්ම මේ මහවිහාරය ආශ්‍රිතව හොයාගත්ත ඔරුවක් ඒ කියන්නේ මේක අපි සාමාන්‍යයෙන් කැඳ හදන්නේ පවුලකට දෙකකටනේ මේක සුළු ප්‍රමාණයක් නමුත් මෙහෙම නෙමෙයි මහා පරිමාණයෙන් සමහර විට දාස් ගානකට භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන් සාමාන්‍ය ජනතාවට කැඳ හදපු තැනක්. එතකොට මේ කැඳ සංස්කෘතියක් එදා තිබුණා. එතකොට මේ කැඳ කිව්වහම ඒක ධාන්‍ය විවිධ ධාන්‍ය වර්ග තිබුණා. සහල් වර්ග තිබුණා. අපේ දේශීය සහල් වර්ග තියෙනවා. දැනුත් අපි දකිනවා මේ සහල් වර්ගවල භාවිතය යම්කිසි ප්‍රමාණයකට. එතකොට මේ හදපු කැඳ වලින් විශාල ඖෂධීය ගුණයක් වගේම පෝෂණීය ගුණයක් ලැබුණා. ඒ කැඳවල විවිධ ගුණාංග තියෙනවා. රෝගවලින් ආරක්ෂා වීමේ ගුණය ප්‍රතිශක්තිය ඒ කියන්නේ බෝවන රෝග අනිත් පැත්තෙන් ශරීරයට ඇතුළු වෙන විෂ නැසන ගුණය ඊළඟට ලේවල සීනි වැඩි වෙනව නම් ඒක අඩු කරන ගුණය පිළිකා ඇති වෙනව නම් පිළිකා මර්ධනය කිරීමේ ගුණය මේ කැඳ ඉදිනෙදා ජීවිතයේ දෙයක් බවට පත් වෙලා තිබුණා ඒ නිසා අපි දකිනවා මේ අතීත මූලාශ්‍රවල කිසිම තැනක මේ පිළිකාවක් ගැන දියවැඩියා ගැන හෘද රෝගයක් ගැන සටහන් වෙලා නැහැ. ඒව ගැන සඳහනක්වත් නැහැ. ඒ කියන්නේ මේ රෝග මේ ආහාර පාන සංස්කෘතිය විසින්ම වැළකුණා. ඒ කියන්නේ රෝගයක් ඇති වුණේ නැහැ. ඇති වුණා නම් මේව සටහන් වෙන්න ඕනේ. මේ රෝගයට අපි දන්නවනේ ප්‍රතිකාර කළා කියලා අතීත මූලාශ්‍ර තියෙනවානේ. ඉතින් මේ රෝග ගැන සඳහනක්වත් නැහැ. ඉතින් ඒක වැළකුණේ එක් ප්‍රධානම සාධකයක් තමයි මේ අපේ දේශීය සහල් භාවිතය. ඊළාට එයින් කැඳ භාවිතය අනිත් පැත්තෙන් වැදගත්ම කාරණේ තමයි ඖෂධීය පාන. අපි ඖෂධීය පාන කියලා අපි දැනටත් අඳුනගත්තේ ඒවා තියෙනවා. බෙලි, පොල්පලා, ඉරමුසු, ඒ වගේ අත්තික, ඒ වගේ පාන වර්ග තියෙනවා. ඊළාට කැඳ ಜಾති ගොඩාක් තියෙනවා අපි දන්න. ඒතර ඒ විවිධ නම් වලින් තියෙනවා. ඊළඟට ධාන්‍ය වලින් හදපු කැඳ ಜಾති තියෙනවා. ඒ වගේ කැඳ වර්ග. ඉතින් මේ කැඳ නිසා අර කියපු ගුණාංග නිසා තමයි මේ නිරෝගීකම ආරක්ෂා වුණේ. ඒ ආරක්ෂණ නිරෝගී මතකම මත තමයි මේ තරම් විශාල විෂ්කම් නිර්මාණ අපේ එදා හිටපු මුතුන් මිත්තන්ට කරන්න පුළුවන් වුණේ. දැන් බලන්න අද ගත්තත් එහෙම හුඟක් අවුරුදු 20 30 40 අයට පවා බර වැඩ කරන්න අමාරුයි. මහන්සි වෙන්න අමාරුයි. සමහර විට රවුමක් දෙකක් දුවන්නත් අමාරුයි. ඒ ශාරීරික ශක්තිය නැහැ. ඒ ශරීර ශක්තිය කායික ශක්තිය අඩුවීමට මේ ආහාර පාන රටාව හුඟක් හේතු වෙලා තියෙනවා. ඒ කාලේ දැන් මේ බටහිර මතවාදයන් තුළ තමයි මේ කැඳ ඉතාම පහත් කර සැලකුවේ අපේ රටට ආපු බටහිර මතවාද. ඒ නිසා මේක පහත් කරලා සැලකුවා. නමුත් අපි දැන් දකිනවා
මේ කැඳවලින් ඇත්තටම අපි පෞද්ගලිකව අපිට පුළුවන් තමන්ගේ ජීවිතය තුළ ඒක බලන්න. උදේට කැඳ කෝප්පයක් පානය කරොත් සමහර උදේ ආහාරයත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපි දැන් දකිනවා කැඳ සංස්කෘතියක්. දැන් තැන්වල මේ කැඳ හදලා විකුණනවා මිනිස්සු ඒකට බොහොම කිසිම ભેදයකින් තොරව කැඳවලට යොමු වෙනවා. ඒකේ ගුණත් දකිනවා. ඒ වගේ මම ඉල්ලා සිටින ඕනම කෙනෙක්ට තමන්ගේ යම් කිසි රෝග තත්ත්වයක් තියෙනවා නම් හොද්ද ආබාධ වෙන්න පුළුවන්, පිළිකා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දිය වැඩිය තත්ත්වය, අධික රුධිර සීනි තත්ත්වය, කොලෙස්ටරෝල් තත්ත්වය තියෙනවා නම් ඔබ මාසයක් දෙකක් පමණ මේ කැඳ සහ දේශීය ආහාර පාන හුකුලුවන් තරම් මාංශමය ආහාර අඩු කරලා නැවත වාරයක් පරීක්ෂණය කරලා බලන්න. ලේවල සීනි බලන්න, ෆාස්ටිං ෂුගර්, එහෙම නැත්නම් ලේවල තියෙන කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් කියන පරීක්ෂණ කරලා බලන්න. අර කලින් කියපු HbA1c කියන පරීක්ෂණය කරලා බලන්න. ඊළාට වකුගඩු වල තත්ත්වය සහ අක්මාවේ තත්ත්වය බලන්න. ලිපිඩ් සහ රීනල් ප්‍රොෆයිල්, ලිවර් ප්‍රොෆයිල් කරලා බලන්න. ඇත්ත වශයෙන්ම ඔබටම අත්දකින්න පුළුවන් මේ වෙනස. ඉතින් මේක තමයි අපි ප්‍රායෝගිකව කළ යුතු දේ. ඒ තත්ත්වයට ඔබට වෙනස් වෙන්න පුළුවන් නම් මානසිකව ඔබ තමන් තුළින්ම මේක දකිනවා. දැන් බටහිරදී අපි දකින කාරණේ තමයි මේ කරුණු, මේ දැනුම් පද්ධතිය අපිට වඩා ඉක්මනින් බටහිර විද්‍යාඥයෝ, විශේෂඥයෝ, වෛද්‍ය විශේෂඥයෝ අරන් තියෙනවා. ඇමරිකාවේ, ඉංගලන්තේ ඒ කරපු පරීක්ෂණවලදී අපි ළඟ සාක්ෂි තියෙනවා. එයා ඉතා පැහැදිලිවම දකිනවා මේ රටේ තියෙන අපූරු දේවල් වලින් එකක් තමයි මේ ආහාර පාන රටාව. ඒ විදේශිකයෝ අපි දකිනවා මේ රටේ තියෙනවා ශරීරයේ තියෙන ඒකල ගන්න ආහාරවල තියෙන විස නැති කරගන්න, ඩීටොක්සිෆයි. ඔබ සංචාරකයන් සමහර උගත් විදේශිකයන් ඇහුවොත් සමහර කියනවා ඒ අය මේ රටට ආවෙම ඇඟේ තියෙන විස අයින් කරගන්න, ඩීටොක්සිෆයි කරගන්න. ඒ නිසා ඒකල්ලෝ ඔය හෙළ වෙදකම් තියෙන තැන්වලට, එහෙම නැත්නම් ඔය විශේෂ ඖෂධ දේශීය ප්‍රතිකාර තියෙන තැන්වලට ගිහිල්ලා අර විස කෑමවල තියෙන විස හුඟක් වෙලාවට තැම්පත් වෙන්නේ අක්මාවේ, සානිකුත් පටකවල. ඒව නැති කරගන්න ක්‍රමවේදවලට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ දැනුම ඒකල්ල තමන්ගේ ජීවිතයට අරන් තියෙනවා. ඒකල්ලොත් පුළුවන් තරම් ඔය මාංශමය ආහාර සහ ඔය වැරදි ජීවන රටාවෙන් ඇත් වෙලා අපේ කැඳවලට, එහෙම නැත්නම් අපේ දේශීය හෙළ පානවලට ඒ අයගේ විශාල ඉල්ලුමකුත් තියෙනවා. මොකද ඒ අය විද්‍යාත්මකවත් මේක ඔප්පු කරගෙන තියෙනවා සහ ඒ අයගේ ජීවිතය තුළත් ඒක අත්දැකලා ප්‍රතිඵල දැකලා තියෙනවා. සමීක්ෂණ පරීක්ෂණ වාර්තාවලත් අපි ඒක පැහැදිලිවම දකිනවා. ඒවත් අපිට දැන් අපි ළඟ තියෙනවා, ඕන වෙලාවක අපිට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි, අපි කතා කරමින් ඉන්නේ රජ ආර ළමාරෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතරගේ සමගින්. දැන් වෛද්‍යතුමනේ, අපි විශේෂයෙන් මේ ආහාර රටාවල් පිළිබඳ කතා කරනකොට අපේ මතකයට එන තවත් කාරණයක් තමයි අපේ රටේ තිබුණ නිෂ්පාදන ආර්ථිකය. මේකට මොකද උනේ කියලා අපි අහලා බැලුවොත්, අපි හොයලා බැලුවොත් එහෙම නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තියෙනවා පහුගිය දශක කිහිපයේ ඇතුළත. අපිටම නිෂ්පාදන කරගන්න පුළුවන්. මම මේ කියන්නේ නිකන් බඩු බහන් විතරක් නෙමෙයි, වගා කරලා ආහාර ද්‍රව්‍ය වෙන්න පුළුවන්, තවත් ඊට අදාළ වෙන දේවල් වෙන්න පුළුවන්, කුළු බඩු වර්ග වෙන්න පුළුවන්, තේ පොල් රබර් විතරක් නෙමෙයි, තවත් දේවල් අපිට එකතු කරගන්න පුළුවන්. සහ ඒ නිෂ්පාදනය කරන ආහාරවලට අගයක් එකතු කරලා අපිට අවශ්‍ය නම් එක්ස්පෝර්ට් කරන්නත් පුළුවන්, අපනයනය කරන්නත් පුළුවන්, ආනයනය නවත්වලා. මා කැමැති ඔබෙන් අවසන් වශයෙන් එක සමාජීය කාරණයක් මම ඔබ විමසන්නේ සෞඛ්‍යයට එහා ගිය. හැබැයි සෞඛ්‍යයට වක්‍රව සහ ඍජුව සම්බන්ධයි. අපේ රටේ වෛද්‍යතුමනි, නිෂ්පාදන ආර්ථිකය දිරිගන්වන්න නම්, නිෂ්පාදන ආර්ථිකය ස්ථාපිත කරන්න නම් පුද්ගලිකව අපි මොනවද කරන්න ඕනේ? වැදගත් කාරණයක්. අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය, අපි දන්නවා ඒ නිෂ්පාදනය ගත්තොත් එහෙම අපේ රට කෘෂිකාර්මික රටක්. එතකොට කෘෂි නිෂ්පාදනය තුලින් අපි ස්වයංපෝෂිතව හිටපු ජාතියක්. ඒ වගේම පිටරටටත් සහල් සහ අනිකුත් ද්‍රව්‍ය අපනයනය කළ ජාතියක්. අනිත් පැත්තෙන් ගත්තොත් විවිධ නිෂ්පාදන කුඩා කර්මාන්ත සුළු ව්‍යවසායකින් හරහා අපේ රටට අවශ්‍ය, ඒ පුද්ගලයන්ට අවශ්‍ය හැම දෙයක්ම රට ඇතුළේ නිෂ්පාදනය කරපු රටක් අතීතයේ ගත්තහම අපිට පිටරටින් ගේන ආහාරයක් හෝ වෙනත් දෙයක් තිබුණ නැති තරම්. එතකොට මේ තත්ත්වයට අපිට අදත් යන්න පුළුවන්ද? එහෙම නැත්නම් මෙතන තියෙන බාධාව මොකද්ද? පළවෙනිම බාධාව තමයි අපේ රටේ අපේ ජනතාව තුළ ඇති වෙලා තියෙන මානසික බාධාව අපි අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ රට අනන්‍ය දේශයක් කියන එක අපේ ජාතික හැඟීම ඇති කරලා මේ රට අපිට ගොඩනගන්න පුළුවන් කියන මානසිකව අපි සන්නද්ධ වෙලා ඒ ශක්තිමත් භාවය ඇති කරගන්න ඕනේ. හැම වෙලාවෙම අපි අවුරුදු 400ක් විදේශීය ග්‍රහණයට යට වෙලා, විශේෂයෙන්ම ඊට පස්සේ අවුරුදු 70 ගානක් විතර විදේශීය ආභාෂය ලැබපු පාලක පන්තියකට යට වෙලා හිටපු නිසා අපි මේ මානසික විදියට බරපතල විදියට පරාදීන තත්වයක තමයි ජීවත් වෙන්නේ. මේ මානසික බාධාව අපි ඉවත් කරොත් අපිට අපතුලින්ම
වගාවක් වෙන්න පුළුවන් අලුත් දෙයක් සොයා ගැනීමක් වෙන්න පුළුවන් අලුත් නිෂ්පාදනයක් ගොඩ ගන්න ගොඩ නගන්න ඉදිරියට ගෙනියන්න හැකියාව සහ ආත්ම විශ්වාසය ඇති වෙනවා ඒ වගේ මේ රට ඊටාම වටිනා සම්පත් ටිකක් තියාගෙන ඒ සම්පත් එකෙන් ප්‍රයෝජන ගන්න නැතුව බටේ පිට රටින් එන දේවල් දිහා බලාගෙන ඉන්න ජනතාවක් නිර්මාණය වෙලා තියෙනවා නමුත් අපිට තියෙන සම්පත් ටික විශේෂයෙන්ම අපේ කෘෂි ආර්ථිකය අපිට තියෙන මං කලින්ත් සඳහන් කළේ තියෙන භෝග වර්ගවල විවිධත්වය ලෝකෙ කොහෙවත් නැහැ හැම දෙයක්ම ආහාර ගත්තොත් එහෙම ඊළාට ඛනිජ සම්පත් මැණික් සම්පත ඇතුළු ඛනිජ සම්පත් ඊළඟට අපේ තියෙන මානව සම්පත විශේෂයෙන්ම බුද්ධිමත් කම ගැන හිතනකොට ලෝකයේ තියෙන විවිධ නිර්ණායකයන්ට අනුව ඊටාම බුද්ධිමත්ම ජාතියක් රටක් ජනතාවක් ඉන්න රටක් තමයි ශ්‍රී ලාංකිකයෝ කියලා ඒ අය අඳුනගෙන තියෙනවා අපේ අඳුනගත්තේ නැති වුණාට ඒ කියන්නේ ඒ අය හිතනවා ලෝකයේ ඉන්න පළවෙනි හෝ දෙවෙනි බුද්ධිමත්ම ජනතාවක් ඉන්න රටක් හැකියාවක් තියෙන රටක් තමයි ශ්‍රී ලාංකිකයෝ කියලා සමහර සමීක්ෂණ වාර්තාවල තියෙනවා දැන් ගොඩක් අය හිතන්නේ ඊශ්‍රායලයේ තමයි හොඳම බුද්ධිමත් අය ඉන්නේ නමුත් ඊට නොදෙවෙනි බුද්ධිමේ හැකියාවක් තියෙන කොට්ටාසියක් කියලා අපි මේ ශ්‍රී ලාංකිකයෝ ඒක අපිට සාක්ෂි වශයෙන් උත් පේනවා ඇත්තටම අපේ අය ගිහිල්ලා පිටරට ගිහිල්ලා කරන ඒ හැකියාවන් දක්ෂතාවයන් විශේෂයෙන්ම වෛද්‍යංශය උනත් එංගලන්තේ ඒ වගේ රටවල ගියා බැලුවාම ඊටාම ඉහළ පිළිගැනීමක් තියෙනවා අනිත් ක්ෂේත්‍රවලත් එහෙම ඉංජිනේරුව ගත්තත් අපි දැක්ක අපේ පුරා විද්‍යා පැත්ත ඊළඟට අපේ අභ්‍යවකාශ පැත්තෙන් අපේ හිටපු මහාචාර්යවරු ඒ ඉංජිනේරුව කරපු හැකියාවන් ඉතින් ඒක ඔප්පු වෙලා තියෙනවා අර ඒ අභිමානය තමයි අපි ඇති කරගත්තේ උත්තේ පළවෙනිම කාරණේ ඊට පස්සේ ඒ අභිමානය ඔස්සේ මේ රටේ තියෙන නිෂ්පාදන වලට වටිනාකමක් දෙන විදියට යම්කිසි සැලැස්මක් දිරිගැන්වීමක් රට තුලම ගොඩනැගෙන්න ඕනේ. ඒක දේශපාලන විදියට වෙන්න පුළුවන්, එහෙ නොවෙන්නත් පුළුවන්. දේශපාලන විදියට සිදු නොවන ජනතාව තුලින් තේ තමන් අදීනව තමන් මේ තමන්ගේ නිෂ්පාදන තමන්ගේ පරිභෝජනයට තමන්ගේ ගමෙන් ඊළඟට තමන් ඉන්න ප්‍රදේශයෙන් අතිරික්ත දීලා ඉතුරු ටික පිටරටට යවන අර ඔබ කලින් සඳහන් කර විදියට අගේ එකතු කිරීමක් එහෙම නැත්නම් වැලියු ඇඩ් කරලා අපනයන සංස්කෘතියක් දක්වාම ගෙනියන්න පුළුවන් තත්ත්වයට අපිපත් වෙන්න ඕනේ. ඉතින් ඒතනදී අපිට විවිධ අයගේ සහයෝගය අවශ්‍ය වෙනවා. දේශපාලන අධිකාරී අනිත් පැත්තෙන් විද්වතුන් ඊළඟට මේ අපනයන ශාස්ත්‍රයේ වෙළඳ පැත්තෙන් බැංකු ශාස්ත්‍රයෙන් මේ හැමෝගෙම එකමුතු වෙන තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්. ඊට අදාළ වන ඒ මානසික පෙළගැස්ම එක්කම ප්‍රායෝගික ක්‍රියාදාමයේ නිර්මාණය විය යුත්තේ. එහෙම ක්‍රමවේදයකින් තුලින් පමණයි මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒ නිසා උගත් බුද්ධිමත් හැම කෙනෙක්ටම ශ්‍රී ලංකාව මේ රටට සැබවින්ම ආදරය තියෙන කෙනෙක් කළ යුත්තේ මේ කියන ක්‍රමවේදය අපි අපේකම අපේ අනන්‍යතාවයේ එන වටිනාකම හරියට තේරුම් අරගෙන ඒ සඳහා යම්කිසි දායකත්වයක් මේ රට ගොඩ ගන්න දැක්වීමයි. හොඳයි වදතුමා බොහොම හොඳ තැනකට අපේ සාකච්ඡාවේ අවසානය ගෙන ආවා. ඒ තමයි අපි අපේ වටිනාකම හඳුනාගෙන අපේ සංස්කෘතිය හඳුනාගෙන අපේ සම්ප්‍රදාය හඳුනාගෙන අපෙන් වෙන්න ඕන රෝල් එක අපෙන් වෙන්න ඕන යුතුකම වගකීම සහ වගවීම කියන කාරණා වලට අපි හොඳින් වැඩ කටයුතු කරොත් එකතු වුණොත් ඒවා එක්ක සම්බන්ධ වුණොත් අනිවාර්යෙන්ම අර එකමුතුව රට ගොඩනැගීම කියන தത്വෙට අපිටපත් වෙන්න පුළුවන්. සමහර විට ප්‍රේක්ෂකයන් ඔබට හිතන්න පුළුවන් අපි අවසානයේ මේ කතා කරේ සමාජීය දේශපාලන කාරණයක් කියලා. නැහැ. මේකත් සෞඛ්‍යයට සම්බන්ධයි. මොකද සෞඛ්‍යයත් හොඳ මට්ටමක ප්‍රශස්ත මට්ටමක තියාගත්තොත් තමනමයි අපිට අපේ රට ජාතිය හොඳ මට්ටමකට ගොඩනගන්නට අවකාශයේ අවස්ථාව උදා වෙන්නේ. ඉතින් මේ කරුණ කාරණා විශේෂයෙන් අපේ ඉතිහාසය සම්බන්ධ වෙච්ච ආහාර රටා ආහාර පාන රටා ඒ වගේම අපේ ගොවි සංස්කෘතිය නිෂ්පාදන ආර්ථිකය මේ පිළිබඳ බොහොම විවෘතව අද අපි කතා කළා යාටිවි හෙල්ත් ටොප් 3. ඉතින් ඒ සඳහා අද කරුණුගෙන හර දක්වන්නට අපේ මැදිරියට සම්බන්ධ උනේ රජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතරකේ වෛද්‍යවරයා. ඔබතුමාට බොහොම ස්තුතියි. ආයිබෝවන්. ඉතින් අද දවසේ අපි වැඩසටහනේ නම් මෙතකින් නිමාවටපත් කරනවා. අපි අවසන් වශයෙන් ඔබට මතක් කරන්නේ රටේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න නම් ඔබෙන් අපෙන් ඉටු වෙන්නට අවශ්‍ය වෙන වගකීම යුතුකම සහ වගවීම පිළිබඳ හිතන්න කියන කාරණය මතක් කරමින් අදට අපි ඔබෙන් සමගන්නවා. ඔබට සුවදායී දවසක්.